අයිබෝවන් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබෙක් වන්නේ අදත් මිලිම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත සියලු අදහස් වලට උත්තර දෙන්න යමින් වැඩ කරන්න තියෙන කාලය අපතේ යනවා ජනපති කියයි බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනාව ලංකාවටත් එද්දී අදත් කොරෝනා පොකුරට 936ක් අවුරුදු 40කට කලින් පුත්කලික අංශයටදී වසා දැමුණු පේශකර්ම සේවකයන්ට මාසික දීමනාවක් අලුත් ව්‍යවස්ථාවකින් පුත්කලික නීති ඉවත් කරන්න පුළුවන් ඇමති සබ්‍රි කියයි පාස්කු ප්‍රහාරේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න රජයේ සූදානමින් විදේශ ණය ගෙවන්නත් රටේ ආර්ථිකය සුබදායි කරන්නත් වැඩපිළිවෙල සකසා අවසන් මහ බැංකු අධිපති කියයි ටෙක්සාස් අධිවේගී රථවාහන 100ක් එකිනෙක ගැටේ දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 4 වෙනි දවසටත් අද 900 සීමාව ඉක්මවලා කියා අද දවසේ මේ දක්වා හමු වෙලා තියෙන කොරෝනා ආසාදිතයන් ගණන 936ක් මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා නව වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් අපේ රටේ ප්‍රදේශ 4කින් හමු වුණා කියලා සෞඛ්‍ය අංශ අද හෙළි කළා වවුනියාව කොළඹ අවිස්සාවේල වගේම බියගමන ප්‍රදේශවලින් තමයි මේ අය හඳුනාගෙන තිබෙන්නේ මෙදක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 74052ක් ඉන් 6689 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 639ක් අද දිනේ සුවය ලැබූ 773 දෙනාද සමගින් මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 66984ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඊයේ දිනේද කොරෝනා මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 379ක්. ඒ අතරින් 232 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර සෙසු 147 දෙනා කාන්තාවන්. කොරෝනා මර්ධන ඇස්ට්‍රාසෙනකා එන්නත මේ දක්වා පුද්ගලයන් 178087 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත් මාත්‍රා මිලියන 180ක් ඉල්ලුම් කරලා තියෙනවා. ඒකෙන් අපි හිතනවා ලබන මාසෙ වෙනකොට එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් අපට ලැබෙයි කියලා. ඒ අනුව අපි ප්‍රමුඛතා හඳුනාගෙන මහජනතාව මේ රෝගයෙන් ආරක්ෂණය කටයුතු කරනවා බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතින් මෙරට ප්‍රදේශ 4කින් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළා කොළඹ අවිසාවේල්ල වවුනියාව සහ බියගමන ප්‍රදේශවලිනුයි මෙම පිරිස හමු වී ඇත්තේ රසායනාකාර වාතාවරණයට අනුව මෙම වෛරස් ප්‍රභේදය සඳහාද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කළ හැකි බව චන්දිම ජීවන්තර මහතා වැඩිදුරටත් සඳහන් කළා. පහුගිය මාස දෙක පුරාවටම ඉංගලන්තයේ පුරා පැතිරිච්ච මේ අර B117 කියන ලීනියජ් එකට අදාළ වූ මියුටේෂන් සහිත වේ අපි වෛරස් ප්‍රභේද කිහිපයක්ම හඳුනාගෙන තිබෙනවා. මේක සාමාන්‍යයෙන් වෛරස් ප්‍රභේදයකට වැඩිය ඉතා වේගයෙන් පැතිරීම හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දැනට දක්වන වාර්තාවල හැටියට 50%කට වඩා වැඩි අඩුම තරමින් මේ ව්‍යාප්ති වීම ට්‍රාන්ස්මිසිබිලිටි එක මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එකට මේ UK ස්ට්‍රේන් එක දැනට ලැබ තියෙන වාර්තා අනුව බලපෑමක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා දැනට සියලුම නිර්දේශ අනුව වැක්සින් එක සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. දුම්වැටි සහ මදසාර භාවිත කරන පුද්ගලින්ට ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගැනීම අසීරු බව දුම්කොළ හා මදසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඒ වගේම එන්නත ලබා දුන්නොතින් අනිවාර්යයෙන්ම මාස 3ක් 6ක් කාලයක් මත් වතුර සහ දුම්වැටි භාවිතයෙන් තොර වෙලා ඉන්න කියන පණිවිඩය අපි සමාජගත කළා. කොවිඩ් 19 කියන්නේ ශ්වසනස පද්ධතිය සම්බන්ධයෙන් ඇතිවන වෛරස් රෝගය. එතකොට මේ දුම්බොන කට්ටියට අක්‍රිය වෙච්ච පෙනහලුත් එක්ක මේ කොවිඩ්-19 ඇතිවීමේ සම්භාවිතාවයේ දුන් නොබන කෙනෙකුට වඩා ඉතාම බරපතල ලෙස වැඩි. දැන් එන්නත් ඉපදවන කම්පැනි කියලා තියනවාද එන්නත ගත්තොත් දුම් සහ මද්දසාර ඔබට අගුණයි කියලා.
ඒක කියන්න ඕනේ ඇත්තටම කම්පැනි නෙමේ වෛද්‍යවරු විෂය සංඥා වෛද්‍යවරු විද්‍යාඥයෝ තමයි කියන්න ඕනේ හැබැයි හදන සමාගම් එක කියලා නැතුව ඇති ඒ ගැන මං හරි වැටහිමක් නැහැ නමුත් වෛද්‍යවරු වශයෙන් අපි ඒක නිරන්තරයෙන්ම කියනවා පසුගිය 24ක කාලය තුල ලෝපුරා කොරෝනා මරණ 13029ක් සිදුව තිබෙනවා. එමෙම එම කාලය තුලදී හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 437575ක් බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. මෙවන විට ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,83,80,779ක් වෙනවා. ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 23,80,746ක්. නව ව්‍යවස්ථාවක් ගේන කොට සියලුම පුද්ගලික නීති ඉවත් කරන්න පුළුවන් කියලා අධිකරණ ඇමති අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේදී කිව්වා. එක රටක එක නීතියක් සංකල්පයේ යටතේ මේක කරන්න පුළුවන් කියලයි අමාත්‍යවරයා කියන්නේ. ලංකාවේ පුද්ගලික නීතියින් උදාහරණ වශයෙන් උඩ රට විවාහ අධිකසාද නීතියේ ක්‍රියාත්මක වෙනවා. උඩ රට අනුප්‍රාප්ත නීතියේ ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් වකුෆ් පනත ක්‍රියාත්මක වෙනවා. එවැනි පනත් රාශියක් තියෙනවා. පුද්ගල නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනේවා පොදුවේ එක රටක් එක නීතියක් යටතේ සියලු දෙනාට මේක නීතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ සියලුම පුද්ගලික නීතිය එම්නම් අහෝසි කරලා දානට බාල වයස්කාර දරුවන් විවාහ වීමෙන් ප්‍රශ්න ඇතිවන බව පිළිගන්නේද ඔව් මම පිළිගන්නවා පොඩි දරුවෝ විවාහ වෙන්න හොඳ නෑ දැන් මම ප්‍රතිපත්තියක් වශයෙන් අවුරුදු 18 වෙනකන් විවාහ වීමට ඉඩ දිය යුතු නැහැ කියන ස්ථාවරේ ඉන්නවා. නමුත් ලංකාවේ අඩු වයසේ විවාහ කෙසේ වෙතත් අඩු වයසේ දරුවන් ලැබුණු අම්මලා ඉන්නවා. ඒකෙන් 80%කට වැඩිය මුස්ලිම් සමාජයෙන් පිට ආය බවටත් අපි වටහා ගන්නට ඕනේ. ඒ අනුව අනිවාර්යයෙන්ම මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා අපි කටයුතු කරනවා. පොදුවේ එක රටක එක නීතියක් යනුවේ පුද්ගල නීති සියල්ල අහෝසි කිරීමට උත්සාහ කරනවා නම් එය සමාජ කතිකාවක් ඇතුව සියලුම පුද්ගලික නීතියින් එකට අහෝසි කරන අවස්ථාවේදී කළ යුතුයි කියන එකයි අපි පිළිගන්නේ. එය කළ යුතුයි කියලා රජය කල්පනා කරන්නේ නම් මේ පිළිබඳව කටයුතු කරලා අලුත් ව්‍යවස්ථාවක් එකට අපිට ඒක සිදු කළ හැකි බව මම විශ්වාස කරනවා. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන්න රජයේ පසුබට වෙන්නේ නැහැ කියලා රමේෂ් පතිරණ අමාත්‍යවරයා අවධාරණය කළා. මේ අතර අද පැවතුණු මාධ්‍ය හමුවකදී හර්ෂණ රාජකණ්ඩ අමාත්‍යවරයාත් මේ ගැන අදහස් පළ කළා. ඊයේ දිනේ කාදිනල්තුමාගේ මාධ්‍ය සාකච්ඡාවේදී දැනගන්න ලැබුණා පාස්කු ප්‍රහාරය පිළිබඳ අවබෝධය තවමත් එතුමාට වත් ඉදිරිපත් කළා නැහැ. ජනාධිපතිවරයා පත්වලා අවුරුද්දක් මාස දෙක තුනක් ගිහිල්ලා තවමත් ඒ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණත් හරියට කෙරෙලා නැහැ කියන එක නීතිපතිවරයාත් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. එතකොට දැන් මේ අද චූදිතය බවට පත් කරලා තියෙන්නේ ප්‍රධාන සැකකරු බවට පත් කරලා තියෙන්නේ ඒ කියන්නේ හරියට පරීක්ෂණ ටික කරන්නේ නැතුවද? එතකොට මේ පරීක්ෂණ කරන්න තියෙන මේ අඩාල වීමට හේතුව මොකද්ද? දේශපාලන හස්තයක් තියෙනවද? අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම අග්‍රමාත්‍යතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම තීරු දෙනාම තරාතිරමක් නොබලා ඒ අවශ්‍ය කරන දඩුවම් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක වෙන නිසා කාදිනල්තුමාට බය වෙන්න දෙයක් නැහැ. ජාත්‍යන්තර ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. රටේ ඉදිරි අනාගතයේදී ඒ විසඳගන්න අපිට හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් රජය නිසි පරිදි ක්‍රියා කරමින් තිබෙනවා. ඒ කොමිසමේ නිර්දේශ අතිකරු ජනාධිපතිතුමාට ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අතිකරු ජනාධිපතිතුමන් කැබිනට් පණ්ඩේ දැනුවත් කොට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පරිදි යොමු කරනු ඇත. ඉදිරි කාලයේදී සියලු දෙනාට දැක් ගැනීමට හැකි වෙන පරිදි එම කොමිසම් වාර්තාව ඉදිරිපත් කරනු ලබයි. බෞද්ධ උපදේශක සභාව අද රැස්වුණු අවස්ථාවේ මහා සංඝරත්නයේ ජනාධිපතිතුමාට කරුණු කිහිපයක් පෙන්වලා දුන්නා. ජනාධිපතිතුමා කෙරෙහි තිබූ විශ්වාසයේ අඩුවක් නැති බවත් හැම අවස්ථාවකදීම ජනාධිපතිතුමාට ආශිර්වාද එක් කරන බවත් මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළා. ඒ වගේම විවේචන සාධාරණ ලෙස සලකල බලලා තමන්ගේ බුද්ධියෙන් රට මෙහෙවන්න කියලාත් මහා සංඝරත්නය අනුශාසනා කළා. බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී අටවැනි වතාවට රැස් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ජනතාව තිබූ නොබද විශ්වාසය එලෙසින්ම පවතින බව මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළා. සියලු දෙනාගේ සියලු අදහස්වලට පිළිතුරු දීමට යමින් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යන බවයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ.
තාන්නමාන්න නොලැබුණු පිරිසගේ වෛරය අදහස් වලින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. රජය පිළිබඳ නොඑක් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාස වලින් අදයි රේටපත් නොවිය යුතු අතර ඉදිරි වසර තුන හමාරක කාලය තුල ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙසයි මහා සංඝරත්නය ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ. මුල්ලිතරඹවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය බෞද්ධ උපදේශන සභාවේ විශේෂ අවධානයට ලක්ුණා. තානාපති සේවය ඇතුළු තනතුරු වලට පත් කිරීමේදී ජනාධිපතිතුමා කිනියන ක්‍රියාතාමයට පසුසුම් වෙකල මහා සංඝරත්නය විශ්‍රාම යන අයට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවය පත් නොවිය යුතු බවද මෙහිදී අවධාරණය කළා. බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථකථන නවතා දැමීමේ අවශ්‍යතාවයද මහා සංඝරත්නය පෙන්වා දුන්නා. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා නිලධාරීන් ඇතුළු පිරිසක්ද මීටෙක් සිටියා. विमल वीरवंश अमात्यवरिया पसुगियदा प्रकाशयकिन देशपालन वेदिकावे यम कथाबहक्यतिविला तियनवा इस संबंधी देशपाल नियोजितयन हा क्रियाकारीन दैक्वा अदहस किहिप्याक तैन බත් පිගානේ බත් විතරක් බෙදා ගත්තට කාටවත් කන්න හිතෙන්නේ නැහැ. ටික ටික හරි එළවලු බෙදුවම තමයි බත් පිගාන කන්න පුළුවන් වෙන්නේ. පිගානේ තියෙන බත් ටික තමයි ප්‍රධාන පක්ෂේ. අර එළවලු ටික තමයි සහෝදර පක්ෂ. ඒක පුංචි වුණාට සන්ධානයේට රසය ගේන්නේ ඒ පක්ෂවලින් බත් කාලා නැති අයට ඒක තේරෙන්නේ නැහැ. ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව පිටත් යම් පුජ්‍යලයකෝ පුජ්‍යල කණ්ඩායමක් විශ්වාස කරනවා නම් තැන් තැන් වල සාකච්ඡා කරලා කුටු කුටු ගාලා මේ ආණ්ඩුවට යම් කිසි හිදවීමක් කරන්න හෝ දන්වන්න මොන හේතුවක් නිසාවත් ගෝඨාභය जनाधिपतने අපි කටයුතු කරොත් අපේ සාමය රැකගෙන රජියක් හැටියට ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මැදිහත් වෙලා මේක निराකරණය කරලා තියෙනවා. යහපාලනේ එකට ගන්න නැතුව හිටියනේ අපිට එහෙම ගන්න නැහැ. අද ඔය මල් විරස මහත්තයත් එක මම හොඳට වැඩ කරන්නේ. ප්‍රතිනායක පොදුජන පෙරමුණෙන් ඔබ උතුමාට පසු බැලෙන් ලොකු ඊයේ ගෙදරදුන සාකච්ඡාව ගැන පොඩ්ඩක් කියන්නකෝ. අමතුමා. ඔබතුමාලා ගෙදරදුන සාකච්ඡාව ඔබට ගන්න ලොකු මෙහෙවරක් මට යන්න දෙන්න. ජනාධිපතිතුමා ඔබතුමා බස්සරය ගාන උත්සාහ කරන ඔබතුමා කකුලේ ඇවිත් කවුද? औदलिहट विकुणपु बलवेग पेशकर्म आयतन सेवकैंट मासिक दीमन दिन पटन कत्ता याग्रमात्ते महिंद राजपक्ष महता के प्रधान ඔන ජිත ඒ අනුව 1982 සහ 82 කාලේ පෞද්ගලිකරණය කරපු බලවේග පේෂකර්ම ආයතනවල අවුරුදු 10ට වඩා අඩු සේවා කාලයක් තියෙන සේවකීන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මේ මාසික දීමනාව හිමි වෙනවා. සේවකීන් 3332 දෙනෙකු සඳහා මෙසේ මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ සඳහා රුපියල් මිලියන 95ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්ම දෙපාර්තමේන්තුවට නිදහස් කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වුව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් කම්කරු අමාත්‍යවරයාව සිටියේදී අවධානය යොමු කළ ගැටලුවකට මෙසේ විසඳුම් ලබා දීමට හැකිවීම සතුටට කරුණක් බවයි. අපි කම්කරු එමෙදි කාලේ ආපු ප්‍රශ්නයක් මේක. මට මතකයි ඒ යුගයේ ඉඳලා මේන ප්‍රශ්නයක් මාසික දීමනාවක් ලබා දීමේ වඩ පිළිවෙලකට යන එක තමයි අවසානෙන් දැන් තීන්දුව කළා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක අද ආරම්භ කරන්න ලැබීම මම හිතන්නේ විශේෂම ජයසේකර මහත්මයාට මගේ ස්තුතිය පුද කරන්න ඕන. විශේෂ උනන්දුවක් මේ පිළිබඳව දක්වලා මේ කාර්යය පිටු කිරිබ ගැන රජයගත් මෙම පියවර ප්‍රශංසනීය බවයි මාසික දීමනාව හිමි වුවන් ප්‍රකාශ කරන්නේ. අපි නිෂ්පාදනය කරේ රෙදි නමුත් නිකම්ම නිකං අර කවුද වාගේ අපිව එළියට ඇදලා දැම්මා. අපි ඇතුළට ගියේ රජයේ සේවකයන් හැටියට විවාහක තියලා මේ තත්ත්වයට අපිට ගෙනාවට දෙන්න තියෙන්නේ අපිට මොනවද? අපිට දෙන්න තියෙන්නේ එතුමල්ලාට පින් විතරයි. පාසල් රාමුන් ඇන්දෙත් අපි වියපුරෙදි ඉර කරුවනුත් ඇන්දේ අපි වියපුරෙදි රෝහල් ඇඳේ එළුවෙත් අපි වියපුරෙදි දැන්නම් ලැබෙන්නේ විලිදිය පෙනෙන රෙදි මැති එමතුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
වෙනුරේ විදේශ ණය ගෙවන්න වගේම රටේ ආර්ථිකය යම් සුබදායි මට්ටමකට ගේන්න ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා කියලා මහ බැංකුව අධිපතිවරයා අද ප්‍රකාශ කළා. ඕන ජිත මේ අතර රතවාහන වගේම භාණ්ඩ අනනේට පනවලා තියෙන සීමා ලිහිල් කරන්න තවම තවස්සාව උදා වෙලා නැහැ කියලායි මහ බැංකුව අධිපතිවරයා මාධ්‍ය හමුවේ තවදුරටත් අද කියා සිටියේ. යම් කිසි සීමා පනවලා තියෙනවා මහා බැංකුව විදිහට කොහොමද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් කිසි ලිහිල් භාවයක් දෙන්න සූදානම්ද? ලිහිල් භාවයක් දීමට හැකියාව ලැබෙන පරිදි තවමත් ගෙවුම් ශේෂ්‍ය තත්ත්වය ඇඩ ගැහිලා නැහැ කියන එකයි මගේ නම් අදහස. ටික දවසක් මේක රඳවාගෙන ඉන්න ඕනේ වෙයි. ආනයන පිළිබඳව ඇති කරලා තිබෙන සීමාකම් ඉටි ගමන් අත්හැරලා දැම්මතින් අපි නැවත යනවා අර පරණ හිටපු තත්ත්වයට. ඒක වළක්වන්න තියෙන එක මාර්ගයක් හැටියට ලොකු චංක් එකක් මේ විදේශීය විනිමය වියදම් වෙන. මේකෙන් අපිට මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මා විනාශයක් වෙන්නේ නැහැ. අවශ්‍ය තරම් කල් මේක රඳවා ගන්නට සිද්ධ වෙයි. ඒකයි මගේ විශ්වාසය. ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනිත් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම යම් කිසි සීමාවක් පනවන්න ඕන කියලාද තවදුරටත් ඔබතුමා කියන්නේ? ඔව් මම නම් හිතන්නේ එහෙමයි. යම් යම් දේවල් තෝරගෙන දැන් ලව් කළාද? සීමා කළා, නිදහස් කළා, සීමා කළා, ආයි තෝරාගත් භාණ්ඩ අවිවෘත කරලා තියෙනවා. අනනේකල කල්ලිකුතු වෛද්‍ය උපකරණ තොගයක් ගබඩාකර තිබූ ස්ථානයක් වැඩලීමට ඖෂධ නියාමන අධිකාරිය සමත් වුණා. බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශ්වෙන් ලබා දුන් තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. කොළඹට ප්‍රදේශයේ පිහිටි මෙම ගබඩාව පරීක්ෂා කරන විට වෛද්‍ය උපකරණ යළි භාවිත කිරීමට හැකිවන පරිදි ලේබල් කරමින් තිබූ බවයි ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පාලක අමිත් පෙරේරා මහතා පවසන්නේ. ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ මෙන්ම රසායනික ද්‍රව්‍ය තොගයක්ද මෙහි තිබී සොයාගෙනුණා. මේවා අනයනය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි. අත්අඩංගුවටගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වෙනවා. ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මෙම කල්ලිකුත්තු වෛද්‍ය උපකරණ ලේබල් නැතුව මෙරට රාණනය කරලා මෙරට ලේබල් ඇලවීම සිදු කරපු මෙම වෛද්‍ය උපකරණ මෙරට වෛද්‍ය ආයතන කරලා රෝහල් කරා බෙදාහර තියෙන බවත් මේ වෙනකොට අපිට අනාවරණය කරගන්න හැකියලා තියෙනවා. ඒ අනුව මෙම උපකරණ කොයි කොයි ස්ථානවලටද බෙදාහැරිය කියන පිළිබඳවත් මෙරටට ආනයනය කළේ කෙසේද කියන පිළිබඳවත් විමර්ශන කටයුතු මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා. දැනට වසර 10ක 12ක් පමණ කාලයක සිට මොහු මෙම වෛද්‍ය උපකරණ මෙරට ආනයනය කරන තියෙන බව තමයි අපිට දැනගන්න. කුරුණෑකල හෙරලියාවල ශ්‍රී නීක්‍රෝතාරාම විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සුබ මොහොතින් සිදු වුණා. නීක්‍රෝතාරාම විහාරාධිපති පූජ්‍ය නාවුල පියතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි චෛත්‍ය ඉදිකිරීම සිදු කිරීමටයි කටයුතු කෙරුණේ. අටවිසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමද මෙම පුණ්‍ය උත්සවයේදී සිදු කෙරුණා. කුරුණෑකල මහතිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වලස්වැවේ ඥානරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද සැදැහැවතුන් පිරිසක්ද මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියා. ඒ සමගින් අපගේ රාත්‍රී නවයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.